අදවංආාවේ වේරහේන පූරාරාම රජමහා විහාරය හෙවත් නැත්තං වේරහේන පන්සලට. මාතර නගරේ මාතර ප්‍රධාන බස් නැවතුමේ ඉඳලා කිලෝමීටර් 4ක් පමණ දුරින් තමයි වේරහේන පන්සල තියෙන්නේ. වේරහේන පූර්වාරාම රජමහා විහාරය උමං විහාරය. මෙය ලෝකයේ තියෙන උමං විහාර අතරින් විශාලම උමං විහාරයයි. එක්දස් නමසේ 39 මාතු පස්වනිදා පූජ්‍ය පරවාහිර රේවත නාහිමිකයන්ගේ මූලිකත්වයෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ අතින් තමයි වේරහේන විහාරය ඉදිකිරීම සඳහා මුල් ගල දීලා තියෙන්නේ. සාරිපුත්‍ර නම් ප්‍රතිමා නෙලීමේ සම්ප්‍රදාය අනුව තමයි මෙහි පිළිම වහන්සේ නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මම ඉන්න ප්‍රදේශයේ ඉඳලා පිළිම වහන්සේ අතර භූමි ප්‍රදේශයේ පහලින් තමයි උමං විහාරය පිහිටලා තියෙන්නේ. මෙහි විෂ්ණු දේවාලය සහ අනිත් පසින් කතරගම දේවාලයක්ද දක්නට ලැබෙනවා. උමං විහාරයේ වගේම පිළිම වහන්සේ සමග ඇති ගොඩනැගිල්ලේ හැමතැනම අපිට චිත්‍ර දකින්න පුළුවන්. ඒත් සමහර චිත්‍ර දැන් විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. විෂ්ණු දේවාලයට ඉදිරිපස අනික් පසින් තමයි මේ කතරගම දේවාලය පිහිටලා තියෙන්නේ. මාමේ ඇවිදගෙන සම්පූර්ණ භූමි ප්‍රදේශයේ පල්ලෙහින් තමයි උමං විහාරය පිහිටලා තියෙන්නේ.
මම දැන් යන්න හදන්නේ උමන් විහාරය බලන්න. පන්සිය පනස් ජාතක පොතේ උම්මග්ග ජාතකයේ උමන්දාව සීකරමින් මෙහි උමන් විහාරය ඉදිකරලා තියෙනවා කියලයි සඳහන් වෙන්නේ. මේ උමන් විහාරයේ සහ පිළිම වහන්සේගේ ආරක්ෂාවට හදලා තියෙන ගොඩනැගිල්ල පුරාවටම 550 ජාතකයේ ජාතක කතා චිත්‍රයට නගා තියෙනවා. මට හිතන විදිහට මේ විහාරයේ ඉදිකිරීමේ මුල් කාලයේදී ආධාර කරපු අය දැක්කන නාමලේඛනය. මේ මහින්දාගමනය දක්වලා තියෙන විදිය.
උමං විහාරයේ එක් පසකින් ඇතුල් වී අනෙක් පසෙන් පිටවීමටයි තියෙන්නේ. ඒ කියන්නේ පිළිම වහන්සේගේ පිටුපස ගොඩනැගිල්ලටයි. මෙහිද සෑම තැනකම අපිට චිත්‍ර දකින්න පුළුවන්. මෙතනින් අපට උඩුමහල් වලට යන්න පුළුවන්. කොළඹ සිට දැන්ට බෙලියත්ත දක්වා ඉදි කර ඇති කතරගම දුම්රිය මාර්ගයද මේ අසලින්ම වැටී තියෙන්නේ. වෙහෙරහේන විහාරයේ වැඩ ඉඳින බුද්ධ ප්‍රතිමාව වියන් 88ක් පමණ උසයි. ඒ වගේම මෙතනින් පහළ ඇති උමං විහාරය අඩි 1123ක් පමණ දිගින් යුක්තයි. අපි යම් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඔපියස සිවිල් අලුත් ක්‍රියා කිරීම